බොහෝ හිටපු මන්ත්‍රීවරුන් මෙම මැතිවරණ ව්‍යාපාරේ නිවත් වේ ඇති බැවින් ජාතික ජන බලවේගයේ රජය දේශපාලන විශ්‍රාම යන සංකල්පය හඳුන්වා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් අමතමින් ඔහු මෙය ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා දේශපාලනයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන සිටී. NPP පාලනයේ දින 21ක් ඇතුළත අස්ථාවරත්වය පිළිබඳ බීතිය නිෂ්ප්‍රභාවී ඇති බව පවසමින් ඔහු විරුද්ධවාදී විවේචනද බැහැර කළේය. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී සංවිධායකවරුන් සිය රාජකාරී ඉටු නොකළ බවට එල්ල වූ චෝදනා මත කලකිරීමෙන් යුතුව සමගි ජනබලවේගයේ කාන්තා අංශයේ වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලා සිටියේ. ඉවත්ව ගියද අය පක්ෂයට කැප වී සිටින අතර 2024 මහමැතිවරණයට තරඟ කිරීමටද සැලසුම් කරයි. ඇගේ දේශපාලන අනාගතය ගැන විශ්වාසයක්ද ඇය තුළ පවතින බව ප්‍රකාශ කරයි. හිටපු අමාත්‍යක එළිය රඹුකැල මෑතකාලීන සිදුවීම් හේතුවෙන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්වන බව නිවේදනය කරයි. නමුත් මහජනතාවට සහාය වීමට ඔහු කැප වී සිටින බව අවධාරණය කරයි. අධිකරණය නිදොස් කරනු ඇතැයි ඔහු විශ්වාස කරන අතර නිදහස වූ පසු නැවත දේශපාලනයට පැමිණීමටද ඔහු බලාපොරොත්තු වෙන සිටී. බස්නාහිර පළාත ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් විසින් අත්සන් කරන ලද අතිවිශිෂ්ට ගැසට් පත්‍රයක් පළාත් සභා අරමුදලට අදාළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ රීති සංශෝධනය කරයි. සංශෝධනය දෙපාර්තමේන්තු ප්‍රධානීන් සඳහා වන වියදම් සීමාව වෙනස් කරයි. අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව දූෂණ විරෝධී පනත මගින් නියම කර ඇති පරිදි වසර දෙකක් ඇතුළත තම වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මූලික වාර්තාවක් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. බොහෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇතනම් මෙම අවශ්‍යතාවයට අනුකූල විය යුතු බවද සඳහන් කරයි. අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව දූෂණ විරෝධී පනත මගින් නියම කර ඇති පරිදි වසර දෙකක් ඇතුළත තම වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මූලික වාර්තාවක් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. බොහෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇතනම් මෙම අවශ්‍යතාවයට අනුකූල විය යුතු බවද සඳහන් කරයි. සිනම නයා විසින් 2024 නොවැම්බර් 1 වන දින සිට 2025 අප්‍රේල් 30 වන දින දක්වා මහනුවර සීගිරිය සහ දකුණු වෙරළ ගමනාන්ත වන කොග්ගල සහ හම්බන්තොට අතර නව දෛනික ගුවන් ගමන් නිවේදනය කරයි. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ගම්පහ කැලණිය කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල සියලුම රජයේ පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා තබන බව අධ්‍යාපන බලධාරීන් නිවේදනය කරයි. කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල්ද වසා තැබේ. සඳුදා කඩුවෙල කොළොන්නාව සහ වත්තල කලාපවල පාසල් වසා දැමීමේ පූර්ණ නිවේදන සමග මෙය ප්‍රකාශයට පත් කෙරිණි. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නවපිළිකා රෝගීන් 33,000කට අධික සංඛ්‍යාවක් සහ මරණ 19,000ක් වාර්තා වී ඇති බව අනාවරණය කරයි. මුඛපිළිකා පිරිමින් අතරද පියයුරු පිළිකා කාන්තාවන් අතරද ප්‍රමුඛ ස්ථානයක් ගනී. ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාපීඨයේ වාර්ෂික උත්සවයේදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ජීවන රටාවේ වෙනස්කම් මගින් බොහෝ පිළිකා වළක්වා ගත හැකි අතර 2050 වන විට ගෝල්ජිය පිළිකා අනුපාතය 77%කින් නියලයා හැකි බව අනතුරු අංගවමිනි. අයහපත් කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා සහ පිරිස් බලමුළු ගන්වයි. ගුවන් හමුදාපති යාමාශල් උදෙනි රාජපක්ෂ මහතා සහන මෙහෙයුම් සඳහා සෝදානම් වන ලෙස උපදෙස් ලබා දී තිබේ. නිරීක්ෂණ ගුවන් යානා සෝදානම්ව තබා තිබෙන අතර මීට අමතරව බෙල් 412 හෙලිකොප්ටරයක් ස්ථානගත කර තිබීමත් රත්නමානේ බෙල් 212 හෙලිකොප්ටර් යාන දෙකක් හිගුරාගොඩ සහ පලාලි කඳුරුවල සෝදානම්ව තැබීමත් මෙහි විශේෂත්වයක් ගනී.
ෆ්‍රැන්චයිසී ගෝලීය ක්‍රිකට් ප්‍රධානියා ලෙස වසර දෙකක් සේවය කිරීමෙන් පසු මහේල ජයවර්ධන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවතපත් කර තිබේ. මීට පෙර ඔහු 2017 සහ 2022 අතර IPL ශූරතා තුනක් දක්වා කණ්ඩායම මෙහෙවීය. We lead the web news.